අවන්තිදේවී කාන්තා ළමානිවාසේ පිහිටා තිබෙන්නේ අනුරාධපුර නගරේ. විවිධ වයස්කාණ්ඩවල ගෑනු ලමෝ පණහකට ආසන්න පිරිසක් මෙහි නැදී සිටිදේ. ඒ විවිතු කරුණුකාරණා නිසායි. මෙම අවන්තිදේවී කාන්තා ළමානිවාසේ පාලනය වන්නේ අනුරාධපුර නගරයේ පිහිටුවා ඇති උතුරු මැත පලාාත් පරිවාසහා ළමාරක්ෂික දෙපාර්තමේන්තුව විසින්නය. එහි පරිපාලන නිල්ධාරීන්ගේ පරම යුතුකම වන්නේ මෙම අහිංසක ගැහනු ළමයි සුරක්ෂිතව බලාගැනීමයි. එහෙත් එම නිලධාරන් එවැනි කටයුත්තක් සිදුකරන පවක් නම් පෙනෙන්නට නැත. ඒ පිරිපඳව එක්තරා විද්‍යුත් නාලිකාවක් සාක්ෂි සහිතව පසු කියතින කපයක් පුරාමර්. රූපරාමු රැසක් පෙන්වේය. අපට ද තැනකන් ලැබුණු පරිදි මෙම ළමානිවාසය තුළ කලකසිට විත අක්‍රමකතා රැසක් සිෙදුවේ.ඒහි මෙහි සිටන දැරියන්ට සම්හර පාලනාධිකාරී නිලධාරින් නිසි ආතරයක් අනුකම්පාවක් නොදැක්වීම ආහාරපාන ආදිය නිසිලෙස ලපා නොදීම ඔන්ගේ අවශ්‍යතා සොයා බලා ඒවා එටුකර නොදීම සහ එම දැරියන්ට ලිංගිකහිංසම සිදු කිරීමයි. මේ නිගමනය කළ හැකේ මෙම ළමානිවාසය තුළ එම දැරියන්ට කිසිඳු ආරක්ෂාවක් නොබැති බවයි. ලිංකිික හිංසනයට සහ විවිධ දුෂ්කරතාවන්ට මුහුණතිීමට සිදුවන මෙම දැරියන්ගේ දුක ඇසීමට බොහෝ වගකරතු නිලධාරීින් ඉදිරිපත් වන්නේ නැත. එසේ ඇසුනත් ඔහු එය නෑසුනාසේ සිටිති. එය ඒ තරම්මටම නිලතාාරීන් දුෂ්සිතයි. මෙම කාන්තා ළමානිවාසය තුළ සතියකට දවස් දෙක්. නක් මත් පැන් සාධ පවත්වයි ඒ සඳහා උතුරු මැද පලත් පරිවාසහා ළමරක්ෂක දෙපාර්ථමේන්තුවේ නිලධාරීින්ද සාභාගිවේ. සමහර නිරධාරෙන් පැමිණෙන්නේ එම දෙපාර්තමේන්තුවේ නිලරතවලනේ. එලස පැමිණෙන්න එම නිලධාරීහු කාන්තා ළමානිවාසය තුළ මත් පැන් පානය කරති ගීතගයති නටති පිස්සන්මෙන් හැසිරෙති ඒ නොනක්තින සමහරු එහි සිටින දැරියන්ට නොහොබිනා විහිරුතහළු සහ ලිංගික අඩත්තේ්ටම් සිදුකිරීමට උත්සාහ කරති. තමත් සමහරු රාත්‍රී කාලේති මෙම ළමානිවාසයට පැමිණ දැර්වියන් නිදාසිටින අයුරු බලා සිටිති. එයට අමතරව කවුලු වස්සෙන් අතදමා එලෙස් නිදාසිටින දැරියන්ගේ අඟපසක අතකෑමද සිදු කරති. දැරිවියන් ඒ පිළිබඳව වංගේයුතු නිර්ධාරයෙන්ට කොතරම් පැමිල්ලිකරත් ඔහු කිසිදු පියවරක් ගත්තේ නැත. ඒ මන්ද්‍යත් එම සියලුතෑ සිදුවන්නේ ඔවුන්ගේ අනුතමනම් මත නිසාය. තවත මෙම දැරියන්ට නිසාාකාරව ආහාරවලත ලබා දෙන්නේ නැත. සමහර දෙනවල ඔවුන්ට සිදුවන්නේ දංකුඩවලින් පමණක් කුසපුරවා ගැනීමටයි. එලෙසම සමහර නිලධාරින් මෙම දැරියන්ට බැනවදින්නේ ඉතාමත්ම පහත් ආකාරයටයි. මෙම කාන්තා ළමානිවාසයේ දැරියන්ට සිද වූ අස් මෙම අසාධාරණ කම්බලට සමහර නිර්ධාරයෙන් කිසිදු පියවරක් නොගැනීම හේතු කපයක් බලපා ඇති බව සඳහන් වේ. එන් ප්‍රධානතම කරන ලෙස සමහරු හඳුන්වන්නේ එම ප්‍රදේශයේ ප්‍රබල ඇනතිවරයුගේ ලේකම්මරයෙකු මෙම කාන්තා ළමානිවාසේ පාලනාධිකාරී නිරධාරයක් සමක ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙනයාමයි. එම ප්‍රේම සම්බාන්තාවේ නිසා ලේකම්වරයා තමන්ට සිතුන සිතුනු වෙලාවට එම කාන්තා ළමානිවාසයට පැමිණේ. ඒ දවල්කාලේද රාත්‍රීකාලේද කියා නැත ඔහු සමඟ පරිවාල කාලයාරේ සේවය කරන්න සමහර නිළධාරීණිට පැමිණෙති. එලස පැමිණ මත් පැන්සාද පවා පවත්වති. කළක් කැද්දිී එම ප්‍රබල ඇමතිවරයාගේ ලේකම් පැවැත්ව වූ ප්‍රේම සබඳතාවය බිඩියයි. එ ගේන්තීරපත්වූ එම ලේකම්වරයා පෞද්ගලෙක විද්‍යවිත්තාලිකාවකට කතා කර මෙම කාන්තා ලමානිවාසේ සිදුවන අකටතුකම් පිළිබඳව, තොරතුරු ලබාදුුන් බවද පැවසේ. ඉන් පසු ඔහුකෙන් ලද තොරතුරු මත පැමිණි එම විද්‍යත්නාලිකාවේ මාධ්‍යවේතින් මෙහි සිදුවන අකටුතුකම් හොරරහසේ වීඩියෝගත කළ බවත සඳහන් වේ. තමද මෙම කාන්තා හා ළමානිවාසේ සිට්න දැරියන්ට සිදුවූ. ක හිසනයන් පිළිබඳව එහි සිටින දැරියන් දෙදෙනකු මිනිස තොළතුරු අනාාවරණය කර තිබුුණි. එම එක් දැරියක් ඇකේ වේතනා පැවසුවයේ මෙිලෙසිනි. දවසක් පිටතින් පැමිණි පුදගලෙක් මට අයුතු යෝජනාවක් තැන්මා. ඉස්සලාම මූුණ දිහා පැලවා. ඇස්ගහනවා ඊට පස්සේ මම් බැන්න තියෙන වනචරකම කියලා. චෙෂ්ට පරිහාාස නිරතාරී අමර මැඩම්ට කිව්වා. ඊට පස්සෙ කොමසාහරි ස්තුමාටත් කියා නැති සමහර විට. ඊට පස්සීති මොන අවුණාද දන්නෙන් හැ. තවත් එක දවසක් ට්‍රිප් එකක් කිහින් හිටිය නුවරේදියේ. ම ඉස්සරහ ටඇවිල් යි්ති එක නිල්තාරියෙක් මගේ ඇකටාතතියලා කොහහිෙම්ද ආවේ සුරංගනාවයක්ක් ද මොකක්ද එහෙම කියලා කිව්වා. ඒක දැක්කා කොමසාරිස් මැඩම් ඒ වෙලාවේ එයාට බැන්ලා තිබුණා දැන් කොමසාරිස් ළමයි කියන දේනමේ යහන්නේ පරිවාසර් නිලධාරයෙන් කියනදේ. අනිෙක් දැරිය ඇගේ දුක පැවසුවයේ මෙලෙසින්. ඒ කියන්න තේරෙන්න්නේෙ නැහැ කතාකරද්දි කුණුහරපෙන් කතා කරන්නේ ගහනවා හරියට කන්න දෙන්නෙත් නෑ එයාලා නිතරම මතක් කරල දෙනවා අපිට අපි අම්මා තාත්තා නැති ළමයි. නිතරම එයාලා ඒක අපිට පෙන්නල දෙනවා ඒ පරිවාස ඉන්න කාලේ ඒක ඇතුනොට මිනිස්සු වෙනවා ඒක ඇතුළෙ කිසිම ආරක්ෂාවක් නැහැ ජනිල් භාගට තියෙන්න්නේ ඒ හහැරලා. මිනිස් ඇවිල්ලා ඒකින් එබෙනවා ලයින නිදියයන් ඉන්න කට්ටියව අල්ලලා තියෙනවා. එක දවසාක් ඇතුලටම ආවා අඩු මගානය අපට ජනය ටිකවත් හදල දුන්නේෙ නැහැ. මෙම ළමානිවාසේ සිටි දැරියකේ මවකටද මෙහි සේවකය කුසිදු කළ අයුතු යෝජනාවක් පිළිබඳවත එම දැරිය මෙසේ අදහස් පල කරනු ලැබවා. මගේ එක්කෙ හිටියා නනාංගි කෙනෙක් වාසනා කියලා යයා අම්ම ලස්සනයි ඒ අම්මට ඕන වන්නේ ඒ දුවගන්න. ඒ සර් අම්මන්්‍ර ළමයා ඕන නම් එයත් එක්ක ලිංගිකව ඉන්න ඕනෙ කියලා කිව්වා. ඒ වගේ සර්ල තමයි මේ කඇතුළෙ ඉන්නේ. පරිවාස නිල්තාරයන්ගේ ආශිර්වාදෙන් මෙමස්ථානයට පැමිට කාමාතුරයන් නිසා මෙහිටන දැරියන්ට ලිගික හිංසනයන්ට මහුණදීමට සිදුවන බව එහි සේවය කළ අයෙක් පවසුයේ මෙලෙසින්. සම්හර සේවකෝ එක එක නරක කතා කියන්නේ ළමයින්ට. රාත්‍රීකාලේදී ජැනන්වලින් එබිකම් කරලා බාලනවා. මසාරස්තුනාා ඒ වුනාාට ඒවාට දනුවමක් දුන්නේ නැහැ. ඒ කට්ටියට උසස්වීම් දීලා තියෙනවා. ඒ දේවල් වට විරද්ධ විච්චි අයට ස්ථාන මාරුදීලා අයින් කරන්නේ. ඒක දැනගන්න ඕනෙ චනාධිපතිතුමා පරිවාස භාර ඇමතිතුමා. තැනගෙන මේ දරුව බේරගන්න ඕනේ ඒව කැන කතා කියන්න ගියොත් මගේ රස්සාවත් නැතිවෙන්න පුළුවන්. තවත් මෙහි සේවය කරන එක්තලා නිර්ධාරී කරල්ලාම එවිකුණට ජාවාරමක් කලකසිට සිදුකරන්න පවට අනාවරණය වී තිබේ. ඒ සඳහා ඉහල නිරතාරීන්ගේ සහයද නොමක්දව ලැබින බව ඔහු පවසයි. ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරමින් පවති. තවත් පිරිසක් පවසන්නේ එවැනි චාවාරමක් කිසි දෙනක සිදු නොවූ බවයි. එහි ඇත්තනැත්ත තව නොබෝතිනකින් අපට දැකග තැහැකි. ඒ කෙසේවතත් මේ පිළිබඳව එම පෞද්ගලෙක විද්‍යත් නාලිකාව අනවරණය කිරීමෙන් පසු ජනාධිපතිවරයාගේ අවධානය පවා ඊට යොමූ අතර, විශයබාර රාජ අමාත්‍යවරයා හා පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පවා එම ස්ථානයට ගොස් පරීක්ෂා කරන්නේ චනාධිපතිවරයාගේ උපදෙස් අනුවයි අවන් තිදේවී කාන්තා ළමානිවාසයටකිය විශයභාර රාජ්‍ය ඇමති පියාල් නිශාන්තමහතා මෙලෙස්ත පැවසවේය උතුරු මැද පළත් සභාවේ පරිවා සහා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගැන පළමුුවෙන්ම කණගාටුවන්න වෙනවා. ඔහු තම රාජකාරය හරියට එටු කරලා නැහැ. ඒ අනෙේ කරාජ්‍ය සේව කෑන්ටත් කරපු අගෞරවයක්. යාට කොහොමන් මේක ගැලවෙන්න නම් බැහැ අපට පැහැදිලුවම පේනවා කොමසාරිස්වරය කටයුතු කරලා තියෙන්නේ වගකීමෙන් තොරබයි කියලා. තවත් තිලධාරින් විශාර පිරිසක් මෙහි ඉඳල තියෙනවා ඉඩම් කොමසාරිස්කෙනෙක් ලේකම්වරේක් වැනි අයත් ඉඳල තියෙනවා මෙතන ගොඩක් ඉඳල තියෙන්නේ පිරිමි නිලධාරින් ඒ වසාක්ෂිසාහිතව අපි ළඟ තියෙනවා. මේ සියරදනාට විරුද්ධව අපි නීතිය තඳින්ම්ම ක්‍රියාත්මක කරනවා මෙම සිද්ධයට සම්බන්ධ නිළධාරන්ට දැනටම අප ස්ථානමාරුවීම් ලබාදීලා තියෙනවා. එතනින් අපි නවතින්නේ නැහැ. දැනට මේ පිළිබඳව ස්ොයාපලන්න කමටුවක් පත් කරලා තියෙනවා. වර්තකරුවන් වන්න සියලු දෙෙනටම තරාතිරම නොබලා නීතිය තඳින්ම ක්‍රියාත්මක කරනවා. එමෙන්ම උතුරු මැද පළත් ආණඩුකාර ටෙගරි කොබ්බෑ හඩුව මහතා මේ පිළිබඳව සොයාපැලීමට තබත් කමටුවක් පත් කලාතර ම ක්‍රயாත්මක වන පරති මෙහි නිලතාරීන්ට ස්ථාන මාරුවක් ලබාතිෙන බවද සඳහන් කළේය. තවද පොලිස් ලමහා කාන්තා ආයෝචන නිවාර්ණ කාර्याශය අධ්‍යक्षක ජेෂ්ට්‍ර පොලිஸ் අධිකාර දර්ශිකා කුमारी णසිංහ මहाත්මිය පවසවේ මෙහි නීති විරෝධී ක්‍රියා සිදුව ඇති බවට තොතුරු අනාවරණ වී ඇති බයි. අනු අධපුර අවාන්තිදවී කාන්තා ළමා නිවාසය ඇත්තතත්ත්වේ එයි තැන් එයට විසතුමක් ලැබී ඇත. ඒය තාව කාලිකවනොව ස්තීර විසඳමක් වනු ඇතැයි අපි බලාපොත්තුවමි තමත් බෙවැනි අන්ත අසරන්න පිඩිසල්ක්ක් නොමැති දැරියන් මෙරට කාන්තා ළමාණනිවාසවල සිටිති වයතු නිරධාරයන්ගේෙන් ඉල්ලා සිටින්නේ නිලන්තරයෙන්ම ඔවන් කෙරෙහි අවධානයෙන් සිටින ලායේ. ඔයාලා තවම අපි චනල්ල එක සබස්ක්‍රයිබ් කරලා නැද්ද එහෙනම් සබස්ක්‍රයිබ් බට් එක ඔබල සබස්ක්‍රයිබ් කරන්න. සීුව සලකු නෝබලත් දිනපතා අපගේ නවවඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියනවා.